මධ්‍යම ගාසාහි අල් අහ්ලි රෝහලට රොකට් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 300 දෙනෙකු පමණ පුද්ගලයන් 500 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මියගිය බවයි. මියගිය අය අතර බොහෝමයක් කුඩා දරුවන් හා කාන්තාවන් වනවා. අල් අහ්ලි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. I noted how full the hospital courtyard was with families who had sought refuge inside the hospital thinking that it would be a safe haven. Hama sangvidhane chodana karanne Israel mema prahare ellakala bavatai. Namuth Israel hamuda madhya prakashaka pavasanne Palestine jihad sangvidhane asarthaka lesa ellakala rocket prahareken me siduvu bavai. Ita adala rooparamuda mevanivita madhyata nikut kara tibenawa. නමුත් අදාළ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකු බාරගෙන නැහැ. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද ඊශ්‍රායලයේ ටෙලිවිව් වෙත පැමිණියා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්‍යාහු පිළිගත් අයුරුයි මේ. ඊශ්‍රායල අගමැති හා ඇමරිකානු ජනාධිපතිවරයා පසුව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා. ගැටුම් පවතින අවස්ථාවක ඇමරිකානු ජනාධිපතිවරයෙකු ඊශ්‍රායලයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ඒ පිළිබඳව ඊශ්‍රායල අගමැතිවරයා සිය විශේෂ ස්තුතිය ජෝ බයිඩන්ට පුද කළා. Thank you, Mr. President. Thank you for standing with Israel today, tomorrow, and always. එසේම අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු පැවසුවේ එක් දිනක් තුල එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 1400 දෙනෙකු මිය ගිය බවයි. හමාස් සංවිධානය පරාජය කිරීමට ශිෂ්ට ලෝකයක් එක්විය යුතු බවද ඔහු සඳහන් කළා. මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ හමාස් සංවිධානය ISIS සංවිධානයට වඩා දරුණු බවයි. මේ අතර හමාස් සංවිධානය පවසන්නේ යුද්ධයට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වගකිව යුතු බවයි. මේ අතර ඊශ්‍රායලයේ ඇමරිකාවෙන් ඩොලර් බිලියන 10ක හදිසි යුද ආධාර ඉල්ලා ඇති බවද BBC පුවත් සේවය වාර්තා කරනවා. ඇතිව තිබෙන යුදමය තත්ත්වයත් සමග ජෝ බයිඩන්ගේ ජෝරදාන සංචාරය අවලංගු කිරීමට ඒ රට රජයේ තීරණය කර තිබෙනවා. ඊශ්‍රායලයේදී අතුරුදන් වූ කැලණිය ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අනුලා රත්නායක ජීවිතක්ෂයට පත් වූ බව ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වශයෙන් තහවුරු කළා. අනුලා ජයතිලක මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් එරට පොලිසිය දන්වලා තියෙනවා. දින දෙකක් ඇතුළත මෘතදේහය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දෙන බව සහ ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. යුද්ධයකදී මිය යන ඉස්රායෙල් ජාතිකට සමාන සියලුම වරප්‍රසාද මගේ පවුලේ උදවියට හිමි වෙනවා. ඒ වගේම අනික් ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් යටවර බණ්ඩාර මහතා සම්බන්ධයෙන් තවදුරටත් අපිට තොරතුරු ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන කඩිනමින් මොහු පිළිමය තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් ලැබේ කියලා. ලෙබනනුලත් ශ්‍රී ලාංකිකයන් 8000ක් පමණ දැනට සේවය කරනවා. දකුණු ලෙබනනයේ ආශ්‍රිතව ඉතාම සුළු පිරිසක් තමයි ශ්‍රී ලාංකිකයන් සේවය කරන බව වාර්තා වෙන්නේ. 20ක්කට වගේ ආසන්න ප්‍රමාණයක්. ඊශ්‍රායෙල් උද්ගත වෙලා තියෙන තත්ත්වය අනිකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වෙන්නේ කෙසේ සහ ඒක ශ්‍රී ලාංකිකයන් බලපාන්නේ කෙසේද යන්න දැඩි සුපරීක්ෂාවෙන් සහයට අවශ්‍ය ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ රටවල් වල තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල මේ අවශ්‍ය කටයුතු මේ වෙනුවට සිදු කරමින් පවතිනවා. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වී තිබෙනවා. එෙහිදී ඊශ්‍රායල හමාස් ගැටුම ශ්‍රී ලංකාවට බලපාන ආකාරය පිළිබඳව විමසා බැලූ බවයි වාර්තා වන්නේ. මේ අතර ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලයට පැමිණ තිබුණා. මෙම මහා මිනිස් ඝාතනය නතර විය යුතුයි. ඒ කිසිසේත් මිදිරියට යාමට නොදිය යුතු කෙනෙක් තමයි අපගේ ස්ථාවරය. විශේෂම නිදහස් පලස්තීනයක් වෙනුවෙන් අපි දීර්ඝ කාලයක් හඬගම් ව්‍යාපාරය. නිදහස් පලස්තීන ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව සකස් කළ යුතුයි. ඒ අපගේ ස්ථාවරය බවත් අපි තානාපතිතුමාට පැහැදිලි කරා. දෙරට අතර ඇතිව තිබෙන යුද ගැටුමත් සමග පලස්තීනයට සහය පළ කරමින් පිරිසක් විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. පාගමන පලස්තීන තානාපති කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ කර ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය අසලට පැමිණීමටයි තීරණය කර තිබුණේ. කෙසේ වෙතත් එම පාගමන නතර කිරීමටයි පොලිසිය පියවරගෙන තිබුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.